මම හැම වෙලේම බැලුවේ මම මොන හරි තෝරගත්තොත් ඒකේ පුළුවන් තරම් මං උසස් තත්ත්වයකට එන්න. මං හරි ආසයි රිසර්ච් කරලා බලන්න අලුත් දේවල් try කරලා බලන්න. මම කවදාවත් හිතුවේ නෑ මාස 6කට පස්සේ මම decide කරයි කියලා මේක try කරන්න යනවා කියලා. 50%ක chance එකක් තිබ්බා අපි ආපහු එන්නේ නෑ කියලා. එතන ඇති වෙන සිද්ධීන් නිසා සමහර වෙලාවට අපි හිතන අපේ ජීවිතයේ ඉවරයි කියලා මෙතනින් මම පළවෙනි පාරට දැක්කේ එක්කෙනෙක් වැටෙනවා උඩ ඉඳන් ඉස්සෙල්ලා හිතුවේ බෑග් එකක් වැටෙනවා කියලා ඉතින් ළඟින්මයි පල්ලෙහාට වැටුනේ මට හිතුණා මේ වෙලාවේ ඔක්කොම නවත්තලා ආපහු එන්න මම ඇත්තටම එක පාරම හිත හදාගත්තේ නෑ කැලෝ මම හිතන්නේ මම ජීවිතේටම ගත්ත අමාරුම ඩිසිෂන් එක ලංකාවේ ජනතාවගෙන් හම්බුන සපෝට් එකින්ද තමයි මට මේ දෙවනි පාරේ යන්න පුළුවන් වුනේ මම වෙනස් පුත්කලෙක් මම හිතන්නේ හැම වෙලේම මොන හරි කරන්න අපි තීරණය කරොත් ඒක කරන්න පුළුවන් මොහොතකට හිතනවා මම තමයි ලෝකේ උඩින්ම ඉන්න කෙනා කියලා. මට ලෝකේ ගෝලාකාර බව දකින්න පුළුවන් වුණා එතන උඩ ඉඳන්. කෙනෙකුගේ අප්‍රතිහත ධෛර්යයත් නොපසුබට උත්සාහයත් උපරිම කැපවීමත් එකට එකතු වුණ ප්‍රතිමූර්තියක් තියෙනවා නම් ඒ ප්‍රතිමූර්තියත් එක්ක තමයි ජීවමාන ප්‍රතිමූර්තියත් එක්ක තමයි මං අද මේ කතා කරන්නට යන්නේ ඒ මේ අපේ සුඳුරු හිතවතායක ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් ඔබව පිළිගන්නවා ආයිබෝවන් කියලා ආයිබෝවන් කැලුම් මුලින්ම කියන්න ඔබේ සම්පූර්ණ නම මොකක්ද කියලා දිග නමක් කියන්න යොහාන් ශිවන්ත ලූෂන් පීරිස් යොහාන් ශිවන්ත ලූෂන් පීරිස් හැබැයි අපි ඔක්කොමලා දන්නේ एवरेस्ट कंद तरणय कल देवन श्रीलांकिक्या ए वगेम प्रथम पुरुष पार्श्वे केना विधियट योहान पीरिस ए गौरव लंकावट हिमिकर दुन्न अद्वितीय पुद्गलया ओब मुलिन्म कियन्नको उसकोच्चरद कियल देंगे एवरेस्ट नेग मनुष्य मम पहाई अठाई इतोकड़े बार चर, किलो हत्त देखाई पहाई अठाई किलो हत्त देखाई යොහාන් අපිට කියන්නකෝ ඔබේ පවුලේ තොරතුරු මොනවද කියලා මට මගේ අම්මයි තාත්තයි තාත්තා දැන් නැති වෙලා ඉන්නේ අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා එතකොට ඔබ ඉගෙන ගත්තේ මම ඉගෙන ගත්තේ සෙන් ජෝසෙෆ්ස් කෝලෙජ් එකේ මරදානේ ඔබේ තරුණ කාලය ගෙවුනේ කොයි විදියටද ඔය ඉතින් මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් බැලුවත් එහෙම දැන් ගොඩක් අය හිතන්නේ දැන් මම ඒවට සර්ණය කරපු හින්දා මම ගොඩක් ස්පෝර්ට්ස් කරන්න ඇති කියලා දැන් මම ගොඩක් ස්පෝර්ට්ස් කරනවා හැබැයි මම ඉස්සර ස්පෝර්ට්ස් වලට එච්චරම ලැදියාවක් තිබ්බේ නැහැ මම දන්න තරමින් මට දැනගන්න ලැබුණ විදිහට ඔබ නාට්‍ය කලාවට බොහොම ඇලුම් කරලා තියෙනවා ඔව් ගීත ගායනයට බොහොම ඇලුම් කරලා තියෙනවා මං හරිද ඔව් ඉතින් ඒ ෆීල්ඩ් එකේ තමයි මම ගියේ මං මෙරියන් සිංගර්ස් එක සිං කරා ඊට පස්සේ ඇක්ට් කරා ස්ටේජ් ප්ලේස් වල ගොඩක් ඇක්ට් කරා ඊට පස්සේ මම dance කරන්න පටන් ගත්තා professionally dance කරන්න පටන් ගත්තා ඔබ බොහොම දක්ෂ බටහිර නර්තන ශිල්පියෙක් ඒ නර්තන විභාගයන්හි උපරිමයට ගිය කෙනෙක් ඔව් අපි ගොඩක් පිටරට ගිහිල්ලා අනිත් රටවල් වලට ගිහිල්ලා අපි compete කරලා තියෙනවා ඉතින් මම හිතන්නේ ඒ අතින් බැලුවොත් මට ගොඩක් exposure ලැබිලා තියෙනවා ඒ අංශ වලින් ඔබ මුළු රටම හඳුනගන්නේ ලංකාවේ ඉන්න ඉතාම දක්ෂ කේශ නිරූපණ ශිල්පියෙක් විදිහට ඔබටම කියලා කියන සැලොන්ස් තුනක් තියෙනවා දෙකක් කොළඹ නගරේ එකක් ලන්ඩන් වල මම හරිද ඇත්තටම මෙහෙ තුනක් තියෙනවා අලුතින් තවත් එකක් පටන් ගන්න කොළඹ වන් ගෝල් ෆේස් එකේ අලුතින් එකක් දාලා තියෙනවා එතන එකක් තියෙනවා ලන්ඩන් වල මට පාර්ට්නර්ෂිප් එකක් එක්ක කරන එකක් තියෙනවා එහෙ තව සැලොන්ස් දෙකක් තියෙනවා ඕස්ට්‍රේලියාව වල මුළු ලෝකයටම ගිහිල්ලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකෙක් කොච්චර වටිනවද අගේ කරනවා ඔබ ඔබේ මුල්ම රැකියාව මොකක්ද මම ඇත්තටම මුලින්ම ඉස්කෝලේ ඉවර වෙලා පාසල් ඉවර වෙලා මම A-levels කරාට පස්සේ මම අවුරුදු මාස 8කට නැත්නම් මාස 9කට විතර මම ගාමන් ට්‍රේඩ් එකට ගියා මම ආටිස් පැත්තකින් ආර්ට් පැත්තෙන් මට දක්ෂකමක් පොඩ්ඩක් තිබ්බ හින්දා මම හිතුවා ඩිසයින් පැත්තට මම යන්නම් කියලා මම මැක්සිම්ස් කියන ගාමන් ෆැක්ටරි එකට ඉස්සෙල්ලා වැඩ කරන්න ගියා හැබැයි මට ගොඩක්ම ඕන වෙලා තිබ්බේ ආකිටෙක්චර් කරන්න. ඒකම තමයි මට ගෘහ නිර්මාණ ශිල්පී. ඔව් ආකිටෙක්චර් හරි. ඊට පස්සේ මට මේ මට හිතුණා මං ආස දෙයක් තමයි මං ඉස්සලා හැරිස් විජේසිංහ වගේ ඒ වගේ අපේ මේ අපේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් රමනි ෆර්නෑන්ඩෝ එතකොට රම්සි රහමන් ඒ වගේ ඒගොල්ලෝ දිහා බැලුවම මට හරි ආසාවක් තිබ්බ බලන්න මේක කොහොමද මේක කරන්නේ කියලා ඊට පස්සේ මං
මාස 10කට විතර වැඩ කරාට පස්සෙ මම ඊට පස්සේ පටන් ගත්තා රමණිත් එක්ක වැඩ කරන්න. ටික කාලෙකට මගේ රිසල්ට්ස් එනකම් මම හිතුවා මම ආකිටෙක්චර් වලට යන්නම් කියලා. හැබැයි මේකටත් මම පොඩි try එකක් දීලා බලන්නම් කියලා. කොහොමද මෙතනින් හරියනවද මට නැත්නම් මට පොඩ්ඩක් ඒක එක්ස්පීරියන්ස් කරන්න. ඊට පස්සේ ඉතින් මම ඒකට එච්චරම ආසාවක් දැක්වුණා. ඉතින් මම හිතාගත්තා මේක තමයි මගේ line එක කියලා. ඔබ මේ විදිහට ව්‍යාපාර වලට සම්බන්ධ වුණා. දැන් ඔබ මේ ව්‍යාපාර ජීවිතයේ ඉස්සරහට යනකොට කොයි ආකාරයකටද මේ අභියෝග ජයගත්තේ? මොකද ඔබ අලුතින් ව්‍යාපාර ශිස්ත්‍රයට එකතු වුණා තරුණෙක් විදිහට. ඔව් මං හිතන්නේ අර අර කැපවීමක් තිබ්බ නිසාම මට ඒක කරන්න පුළුවන් වුණා. මං ගොඩක් කැපුවේ මං ගොඩක් ආසාවෙන් කරපු දෙයක් මේක. ඉතින් මං හිතන්නේ අපි කරන දෙයක් ආසාවෙන් කරොත් ඒකට ඉබේම ඇදීමක් තියනවා නේ. එතනින් එහාට යන්න දෙයක් නැහැ. රයිට් කරන දේ කොහොම හරි අපි ලස්සනට කරනවා ඒක. ඉතින් මං හිතන්නේ ඒක තමයි මූලිකවම තියෙන්න ඕනේ. කෙනෙක්ගේ අර හිතෙන්ම හදවතින්ම කරන දෙයක්, ආසාවෙන්ම කරන දෙයක්. ඉතින් ඒක හින්දා මම හැම වෙලෙම බැලුවේ මම මොන හරි තෝරගත්තොත් ඒකේ ඒකේ පුළුවන් තරම් මං උසස් තත්ත්වයකට එන්න. අන්න ඒක තමයි මගේ බලාපොරොත්තු වෙලා තිබ්බේ. මම තෝරගත්ත ඕන දෙයක්. ආසාවක් වෙන්න පුළුවන්, ක්‍රීඩාවක් වෙන්න පුළුවන්, ඕන දෙයකින් මම බැලුවේ ඉහළටම යන්න. ඒ ස්ථාන්ට යන්න. දැන් රමණි ප්‍රනාන්දු මහත්මිය ගාව ඔබ වැඩ කරන කාලේ අපිට දැනගන්නට ලැබුණා ඔබ එම සෙලෝන් එකේ තිබිච්ච හැම කේශ නිරූපණ තරගයකම පළමු ස්ථානය දිනාගත්ත කෙනෙක් කියලා. මං හිතන්නේ එහෙම පළමු ස්ථානයට වඩා මං හිතන්නේ මං ඒකට තිබ්බ ලැබියාව. ඒක මං පුළුවන් තරම් මං රිසර්ච් කරලා බලලා මං හොයාගෙන මමම දියුණු වෙන්න බලනවා ඒ ක්ෂේත්‍රයෙන්. ඉතින් මං හිතන්නේ එතනින් බැලුවත් එහෙම මං හිතන්නේ හැම වෙලෙම මං ඉහළ තත්වයක මගේ ක්ෂේත්‍රය මේන්ටේන් කරා. ඉතින් ඒකෙන් තමයි මට ජය ගන්න ලැබුණේ. දැන් අද අපි ඔබත් එක්ක මේ එකතු වන්නේ කොළඹ කිරුළපාරේ බොහෝම නිෂ්කලංක තැනක තියෙන ඉතාමත්ම දර්ශනීය අවන්හලක ඉඳලා. මේ අවන්හලේ නම ටිකක් අමුතුයි. බාබකියු ස්ටේෂන්. කවුද මේ බාබකියු ස්ටේෂන් එකේ හිමිකාරයා? ඔබ. ඔබට හිතුනේ කොහොමද මේ දැන් කේශ නිරූපණ නැත්තම් සෙලෝන් ඒ සම්බන්ධ සෙලෝන් වෘත්තියේ ඉඳලා මේ ආපන ශාලාවක් විවෘත කරන්න මේ වගේ ඉතාමත්ම දර්ශනීය? ඉතින් මා හිතන්නේ කැලු මේ මට එහෙම බලාපොරොත්තුවක් තිබ්බේ නෑ මං මෙහෙම රෙස්ටෝරන්ට් එකක් ඕපන් කරන්න යනවා කියලා, ආපන ශාලාවක් ඕපන් කරන්න යනවා කියලා. හැබැයි මං ඉස්සර ඉඳන්ම මං ආස දෙයක් තමයි උයන එක. හොඳට උයන්න පුළුවන්. මං හිතන්නේ ඒක මං ටිකක් කල් ඇතුව මං ටිකක් ඩෙවලොප් කරපු දෙයක්. එක පාටම හැදිච්ච දෙයක් නෙමෙයි. මං හරි ආසයි රිසර්ච් කරලා බලන්න, අලුත් දේවල් ට්‍රයි කරලා බලන්න, මේක දැම්මොත් කොහොමද, මේ කොම්බිනේෂන් එක දැම්මොත් කොහොමද වෙන්නේ කියලා. මං කවදාවත් ආස නැහැ රෙසිපි එකක් වයින් හරි අරගෙන ඒකම ආපහු එළියට දාන්න. මං හදන්නේ ඒක පොඩ්ඩක් චේන්ජ් කරලා ඒක වෙනස් කරලා මට කොහොමද මේක තව ටිකක් ඒකේ තියෙන දැක්ම වැඩි කරලා, ඒකේ තියෙන රහ වැඩි කරලා ඒක කොහොමද ආපහු වෙනින් ඩිෂ් එකක් හැටියට දාන්න පුළුවන් කියලා. ඉතින් එහෙම තමයි මේ ආසාව ඇති උනේ. ඒ එක්කම ඔබ කදුතරණයට බොහොම ප්‍රිය කරනවා. පටන් ගත්තේ කොහොමද? මොකද්ද මේ ආසාව කොහොමද ඇති වුනේ? මං හිතන්නේ ඒක මගේ තාත්තගෙන් ඇති වුණ දෙයක්. මගේ තාත්තත් හරි ආසයි පිට එළියට ගිහිල්ලා ගොඩක් ඇඩ්වෙන්චර් වලට. ඉතින් අපි පොඩි කාලේ ඉඳන්ම අපි එකගෙන යනවා, කඳු නගින්න එකගෙන යනවා, අපි ෆිෂින් යනවා, ඒ වගේ දේවල් ගොඩක් කරන්න යනවා. හොලිඩේස් හැම නිබාඩුවක්ම අපි ගත කරේ කොළඹින් පිට. අපි ඉතින් බලාගෙන ඉන්නවා ඒක කරන කාල. ඊට පස්සේ මං ටිකක් ආසයට ගියාට පස්සේ තරුණ කාලේදී මගේ තාත්තත් එක්ක මං ගියා කඳු නගින්න. මං හිතන්නේ අපි ලංකාවේ ගොඩක් කඳු නැග්ගා. දැන් මං ලංකාවේ තියෙන හැම කන්දක් වගේම නැගලා තියෙනවා. ඉතින් එතනින් තමයි පටන් ගත්තේ මේ ආසාව. පස්සේ මං ඊට පස්සේ පිටට ගිහිල්ලා වෙන රටවල් වලට ගිහිල්ලා එතන තියෙන කඳු තරණය කරන්න පටන් ගත්තා. ටිකක් චැලෙන්ජ් එකක්. මට චැලෙන්ජ් එකක් විදිහට දෙන්න මම ඒ කඳු තරණය කරන්න පටන් ගත්තා. හොඳයි, අපි මෙහෙම හිතමු. දැන් ඕනම තරුණයෙකුට කඳු නගින්න ආසාවක් තියෙනවා කියලා හිතන්න පුළුවන්නේ. හැබැයි මේ ලෝකේ තියෙන උසම කන්ද, එවරස්ට් කන්ද, මේ මාරාන්තික අභියෝගයක් ජයගන්න මේ අඩිතාලම ඔබට වැටුනේ කොහොමද? ඒක මං හිතන්නේ මං කිව්වොත් එහෙම මේක පොඩි කාලෙන් තිබ්බ සිහිනයක් කියලා මං හිතන්නේ ඒක වැරදි. මට පොඩි කාලෙන් තිබ්බ සිහිනයක් නෙමෙයි. මට ඕන වෙලා තිබ්බේ පොඩ්ඩක් ගිහිල්ලා මං විනෝද වෙලා මේ කඳු ටික නගින්න. හැබැයි මං 2012 ගියා තව කන්දක් නගින්න හිමාලයා කඳු වැටියේ, අයිලන්ඩ් පීක් කියලා කන්දක්.
ඒ කඳු පද්ධතිය තවත් කන්දක්. තවත් කන්දක් අඩි 22000ක් උසයි. දැන් මෙහෙ බැලුවත් එහෙම පිදුරු තලාගල තමයි උසම අඩි 8100යි. මේක අඩි 20000ක් උසයි. ඒ වගේ තුන් ගුණයක්. ඔව්. හැබැයි මම එතනට ගිහිල්ලා ඊට පස්සේ අපි එවරස් කන්ද දැක්ක පළවෙනි පාට. හැබැයි මම ඒකත් දැක්කම මම හිතුවා ඇයි මිනිස්සු ගිහිල්ලා මේක නගින්නේ කියලා. මේක එච්චර මාරාන්තික දෙයක්. රයිට් මොනාටද මේක ගිහිල් නගින්නේ? බොඩ පිස්සුවකටද කියලා? මොන පිස්සුවකටද කියලා මම හිතාගත්ත ඒ වෙලාවේ. මම කවදාවත් හිතුවේ නෑ මාස 6කට පස්සේ මම ඩිසයිඩ් කරයි කියලා මම තීරණයක් ගනී කියලා මමත් මේක ට්‍රයි කරන්න යනවා කියලා. අපි නොහිතන දේවල් කොච්චරනම් වෙනවද ජීවිතවල. දැන් ඔබ තීරණයක් ගත්තට පස්සේ මේ එවරස්ට් කන්ද තරණය කරනවා කියලා ඔබට එකතු වෙනවා තව එක්කෙනෙක්. ඔබේ සහායිකාව නැත්නම් ඔබේ සගයා ජයන්ති කුරුතුම්පල. ඔව්. අපිට ඒ ගැනත් කියන්න. ඔව් ඉතින් මම මේ 2012 මේ අයිලන්ඩ් පීක් කන්ද නගින්න යනකොට ඒකට සූදානම් වෙනකොට මං හිතන මගේ ක්ලයන්ට් කෙනෙක් මං ක්ලයන්ට් කෙනෙක්ගේ කොණ්ඩේ කපන ගමන් යාමට කිව්වා මං හිතන්නේ තව පුත්කලෙක් ඉන්නවා තව ගර්ල් කෙනෙක් ඉන්නවා මං හිතන්නේ යාත් හරිම ආස දෙයක් තමයි මේ කඳු නගින එක ඇඩ්වෙන්චර් වලට හරි ආසයි කියලා ওই දෙන්නා මුණ ගැහුනොත් එහෙම මං හිතන්නේ හොඳට ඒ පාර්ට්නර්ෂිප් එක යයි එයා හිතනවා කියලා කිව්වා මට එතනින් තමයි පටන් ගත්තේ ඊට පස්සේ අපි ඒ කන්ද එකට තරණය කරලා ඊට පස්සේ අපි එවරස් කන්ද නගින්න තීරණය කරා එකට ඕක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ කොයි විදියටද මේ සඳහා සූදානම් වුනේ ඒක ඇත්තට අවුරුදු පහක් සූදානමක් ගියා ඒකට අපි අවුරුදු පහක් සූදානම් වුණා අපි ඇත්තටම නැග්ගේ 2016 හැබැයි 2010 ඉඳන් අපි මේ සූදානම් වෙච්ච දෙයක් මේක කරන්න මෙහෙ කවුරුත් මේ කන්ද නැගලා තිබ්බේ නැහැ ට්‍රයි කරලවත් තිබ්බේ නැහැ ඉතින් ඒක හින්දා අපිට ගොඩක් රිසර්ච් කරන්න ඕන අපිට හොයලා බලන්න ඕන මේකට අපිට කරන්න පුළුවන්ද මේ ඇත්තටම අපිට මේක අරගෙන මේ චැලෙන්ජ් එක අපිට අරගෙන ඉෂ්ට කරන්න පුළුවන් දෙයක්ද කියලා බලන්න උනා ඉස්සර. ඔව් විශාල වියදමක් ගන්න දෙයක්. ඔව් ඉතින් ඒ තමයි අනිත් පැත්ත ඒකේ. ඒතර ස්පොන්සර්ස් ලව හොයලා ඒක හරියට ඒ විදියට පාලනය කරන්නත් මම හිතන්නේ අපේ යාළුවෝ කට්ටියකුත් එකතු වුණා අපිට සපෝට් කරන්න. අපේ ෆැමිලිස් ඒ ඔක්කොමල්ලා ෆැමිලිස් නම් ඒගොල්ලෝ පුළුවන් තරම් අපිට නවත්තන්න බැලුවා ඉස්සෙල්ලා because ඒකලන් දරන් හිටියා. ගිය මිනිහට ආපහු වෙන්න හම්බු වෙන්නේ නැහැ කියලා. chance එකක් තිබ්බා. 50%ක chance එකක් තිබ්බා අපි ආපහු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක හිතේ තියාගෙන තමයි අපි මේ හැම දෙයක්ම කරේ. ඇත්තටම ඔබට බය හිතුන්නේ නැද්ද පොඩ්ඩක්වත් හිතට? නෑ මම එහෙම කිව්වොත් එහෙම මං හිතන්නේ ඒක බොරුවක්. මං කිව්වොත් එහෙම මට බය හිතුන්නේ නැහැ කියලා. යන්නත් ඉස්සෙල්ලා ඒ බය තියන ඇතුලේ. එතනට ගියාට පස්සෙත් එතන ඇති වෙන සිද්ධීන් නිසා සමහර වෙලාවට අපි හිතන අපේ ජීවිතයේ ඉවරයි කියලා මෙතනින් ඇවලාන්චර්ස් මේ හිම කඩම් වැටෙනවා අයිස් කඩම් වැටෙනවා ඉතින් මේ වගේ දෙයකට අහු වුණාම ආපහු එන්න වෙන්නේ නැහැ ඔබේ ඔය ගමනේදී පළමු වතාවෙදිම ඔබට දැක ගන්නට ලැබෙනවා එවරස් තරණය කරන්න ගිය අයගේ මృత ශරීර මොනවද හිතුනේ ඒ වෙලාවේ තමයි ඇත්තටම පළවෙනි පාට දැක්කම මම පළවෙනි පාට දැක්කේ එක්කෙනෙක් වැටෙනවා උඩ ඉඳන් මම ඉස්සෙල්ලා හිතුවේ බෑග් එකක් වැටෙනවා කියලා ඊට පස්සේ මං තා ටිකක් ලම් වෙනකොට මට තේරෙනවා බෑග් එකක් නෙමෙයි කියලා මේ කවුද එක්කෙනෙක් උඩ ඉඳන් වැටෙනවා මං දැක්ක දෙයක් ඊට පස්සේ අපේ ළඟින්මයි පල්ලෙහාට වැටුනේ එදා මට මතකයි ඒක උනාට පස්සේ සිද්ධි උනාට පස්සේ අපි කැම්ප් 3 එකට යනවා ඒ කැම්ප් 3 එකට ගියාට පස්සේ මට කාටවත් කතා කරන්නවත් බැරුව හිටියේ මම ටෙන්ට් එකේ දොර වහලා මම කැම්ප් එක ඇතුළ ටෙන්ට් එක ඇතුළට ගිහිල්ලා මම ඒ වෙලාවේ එහෙම පිටින්ම මගේ මෙන්ටලි එහෙම පිටින් වැටුණා මාව මම බැලුවා මම මොකද්ද මේ කරන්නේ කියලා මම ඇයි මේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ කියලා එතකොට හිතනවා මට හිතුණා ඒ වෙලාවේ ඔක්කොම නවත්තලා ආපහු එන්න ඉතින් ඒ වගේ ගොඩක් සිද්ධී නැති වෙනවා ඒ කියන්නේ වැටුණ කෙනා වැටුණමයි ඉවරයි එතනින් ඉවරයි ඉතින් ඒ වගේ දේවල් දැක්කම හරි අමාරුයි එතනින් ඉදිරියට යන්න. හැබැයි අපි හිත හදාගෙන කොහොම හරි හිතා ගන්න ඕනේ මෙතනින් මං ආපු දේ ඉෂ්ට කරන්න යනවා කියලා. එහෙමයි මං ඉස්සරහට ගියේ. ඔබට එක වතාවකදී නොදැනුවත්වම ඔබේ ඇඟිල්ලක් ග්ලව්ස් එකකින් එළියට ගිය වෙලාවක ඇඟිල්ල පුපුරලා තිබුණා. ඔව් එතනදී වුණේ මං කැම්ප් 3 එකට ගියාට පස්සේ අපිට හැම වෙලේම මතක් කරනවා අපේ ග්ලව්ස් ටික තියන්න ඕනේ අපේ ආවරණ ටික ඒ විදියට අඳින්න ඕනේ කියලා. හැබැයි මං හිතන්නේ උදේ පාන්දර
හතරම මාට විතර අපි පිටත් වෙන කැම්ප් එකෙන් ඒ පිටත් වෙනකොට මම සපත්තු ඒ සපත්තු දාන්න හරි අමාරුයි ලේයර්ස් තුනක් තියෙනවා සපත්තු වල විනාඩි 25ක් විතර යනවා එක සපත්තුවක් දාන්න රයිට් ඉතින් ඒක කරන ගමන් ඒ වෙල්ක්‍රෝ එකක් තියෙනවා එතන වෙල්ක්‍රෝ එකට මගේ ග්ලව් එක අහු වෙන්න පටන් ගත්තා අර කාල වේලාව මදි හින්දා මම ඉක්මනට ග්ලව් එක අයින් කරලා මේ සපත්තුව දැම්මා විනාඩියක්වත් ගියේ නැහැ ඒක දාන්න එක දානවත් එක්කම අත එහෙම් පිටින්ම ෆ්‍රීස් වුණා එතන ඍණ 40ක් විතර ඇති එතන ටෙම්පරේචර් එක ඍණ 40 සෙල්සියස් සෙල්සියස් ඍණ 40ක් විතර ඉතින් ඒ වෙලාවේ විනාඩියකටවත් එළියට ගත්තත් අත ෆ්‍රීස් වෙනවා ඔබේ පළමු උත්සාහය අසාර්ථක වෙනවා ඔබ එවරස්ට් කඳු මුදුන පෙනිපෙනි මීටර 400ක් පෙනිපෙනි හිත හදා ගන්නවා ඔබ ආපහු හැරිලා එන්න මොනවද හිතුනේ ඒ වෙලාවේ මං ඇත්තටම එක පාටම හිත හදාගත්තේ නෑ කැලෝ මම මට කිව්වම මගේ ඔක්සිජන් ටැංක එක දිහා බලලා මගේ ෂර්පා මාත් එක්ක සහය වෙන ෂර්පා මට කිව්වම මට ආපහු හැරෙන්න තියනවා කියලා මීටර් 400යි තිබ්බේ ඉස්සරහා මට එවරස් කන්ද මෙහෙම අල්ලන්න පුළුවන් මුදන අල්ලන්න පුළුවන් වගේ තිබ්බේ මට කිව්වා හැරෙන්න කියලා හැබැයි මං කිව්වා මං හැරෙන්නේ නෑ කියලා මම යනවා කියලා මේ ටික මං යන්න පටන් ගත්තා ඉස්සරහට ගියා ඔව් මම හිතුවා මං නවත්තන්නේ නෑ කියලා මං ඒ chance එක ගන්නවා කියලා मेचर दुरे मेचर महंस वेला मेचर सूदान वेला दंग हेरण क्यूवा खवादावत करमार उदया इत मंग या पटांग इतपटे मग या तीन अलग मत ट्रीट कर लूवा करना कर दुखदेला इट बस रेडियो आप बेस कैंप के इट मेनेजर कथा कर मेनेजर मट कथा कर लूवा मुखद वेला मेथन हाट गीवत ऑक्सीजन मदना ममत पोडा हितला मंग पोडा की अटकी मट विना दिखा मट तीन बैकल मम पोडा हितला मेडिटेट करना यार मगे तिब्बार स्पिरिचुअलिटी के हिंद तमए मंगिता ये डिसीशन एक मम गे මම ඊට පස්සේ හිතුවා මගේ ජීවිතේ මට වටිනවා කියලා මේකට වැඩිය. කන්ද කොහෙවත් යන්නේ නැහැ. කන්ද තියෙනවා. කන්ද තියෙනවා එතනම. හැබැයි මගේ ජීවිතේ නැති වුණත් එතනින් ඔක්කොම ඉවරයි. මේ අපි ආපු මුළු ජර්නි එකම එතනින් ඉවරයි. ඒත් ඒකෙහිඳ මම තීරණය කරා මගේ ජීවිතේ මට වටිනවා කියලා මම හිතාගත්තා මම ආපහු එනවා කියලා. මුළු ලංකාවම බලාගෙන හිටියා ඔබේ ඒ ඡායග්‍රහණය අහන්න. අපි හිත කඩා වැටුණා. ඇයි යොහාන්ට මෙහෙම වුනේ අන්තිම මොහොතේදී? මේ පීඩණය මානසිකව ඔබට තදින් දැනෙන්නේ නැති කොහොමද මේක දරාගත්තේ ඊට පස්සේ ඒ වෙලාවෙම හරි අමාරුයි ඒක තේරෙන්නේ නැහැ එච්චර හරිම අමාරු ඩිසිෂන් එක මං හිතනවා මං ජීවිතේටම ගත්ත මේ අමාරුම ඩිසිෂන් එක රයිට් මේ තීරණාත්මක මොහොත කියලා මට කියන්න පුළුවන් මගේ ජීවිතේ ඇති වෙලා තියෙන තීරණාත්මක මොහොත මේක හැබැයි ඒ වෙලාවේ මං ඉතින් හිතාගත්ත මගේ හිත ගොඩක් කඩා වැටුණා ඒ වෙලාවේ මං හැරිලා එනකොට හැබැයි ඊට පස්සේ මට ફોકસ කරන්න වුණා එතන ඉඳන් පය 10ක් ආපහු පල්ලෙහාට එන්න ඕනේ රයිට් ඉතින් ඒකේ ફોકસ එක තියාගෙන තමයි පොඩ්ඩක් එහාට මෙහාට එක අඩියක් එහාට මෙහාට වුණත් අපේ සේෆ්ටි කැච් එක දැම්මේ නැත්තම් අර මං ඉස්සෙල්ලා දැක්කා වගේ කෙනාව පල්ලෙහාට වැටෙන්න පුළුවන් මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් ඔව් හැබැයි මට ફોકસ එක තියාගෙන කන්සන්ට්‍රේෂන් එක තියාගෙන මම ආපහු පල්ලෙහාට බහින්න වුණා මෙහාට ආවට පස්සේ මට එච්චරම මට මගේ හිත කඩා වැටුණා ඒ වෙලාවේ හැබැයි මට එච්චරම හිතුන්නේ නැහැ අපි දෙන්නම එකට මේක ජයගත්ත නිසා දැන් ඔය වගේ අත්දැකීමක් ලැබුවට පස්සේ සාමාන්‍ය මිනිස්සු නම් කරන්නේ බොහෝ විට ඒ උත්සාහය අතහැරලා දානවනේ ඔය කරපු දේ ඇති මම ළඟට ගියා මට බැරි වුණා කියලා නිකන් ඉන්නවනේ ඔබ ඊටාත්ම ඉක්මනින් නැවත වතාවක් මේ දෙවෙනි වතාවට කඳු තරණය කරන්න සූදානම් වෙනවා කොහොමද හිත හදාගත්තේ ආයි දෙවෙනි වතාවටත් ඒ දුක විඳින්න මෙහි ආපු ගාම එයාපෝට් එකේම ලෑන් කරපු ගාම ප්‍රෙස් එකේ හිටියා ප්‍රයිම් මිනිස්ටර් ඇවිල්ලා අපිව හම්බුණා ඒ වෙලාවේ ගොඩක් ප්‍රෙස් එකෙන් අහපු දෙයක් තමයි මම ආපෝ යනවාද කියලා මේ කඳ තරණය කරන්න එන ඒ වෙලාවේ මම කිව්වේ නෑ කියලා මං කවදාවත් ජීවිතේට යන්නේ නෑ කියලා මම දැනන් හිටියා කොච්චර අමාරු අමාරු දෙයක් අපි කරේ කියලා තීරණාත්මක දෙයක් අපේ ජීවිතේ ජීවිතේ නැති වෙන්න පුළුවන් දෙයක්. හැබැයි මාස 6ක් මාස 5ක් විතර ගත වුණාට පස්සේ
අර ආපහු අර ආසාව ඇති වුණා මගේ හිතේ යන්න ඕනේ යන්න ඕනේ යන්න ඕනේ මං පටන් ගත්ත දේ ඉවර කරන්න ඕනේ කියලා. අන්න ඒක තමයි මගේ ගෝල් එක වෙලා තිබ්බේ. මං අර මුලින් පටන් ගත්ත චැලෙන්ජ් එක මං ගත්ත චැලෙන්ජ් එක ඒක අවසන් කරන්න ඕනේ කියලා මම හිතාගෙන තමයි මම ඩිසයිඩ් කරේ මං ආපහු යනවා කියලා. මෙතනදී ඔබ තවත් අභියෝගයකට මුහුණ දෙනවා. නැවත වතාවක් අර මුදල් කන්දරාව කොහෙන් හොයන්නද? දැන් එකපාර පළවෙනි වතාව ඔබේ නෑදෑ යාළු මිත්‍ර උදව් කරන්නට ඇති. දෙවෙනි වතාවේ කරන්න හදනකොට යාළුවෝ නෑදෑ වුණත් කියන්න හිතන්න ඇති. මේ මිනිහට නම් පිස්සු. එකපාරක් සල්ලි දුන්නා දැන් මේ දෙවෙනි පාටත් සල්ලි කොහෙන්ද හොයන්නේ කියලා. හැබැයි එතනදී ඔබ තවත් පියවරක් ඉදිරියට යනවා. ඔබ ඩිජිටල් මාධ්‍ය උපයෝගී කරගෙන ඩොලර් 60,000ක් හොයන්න උනන්දු වෙනවා. ඔබේ උත්සාහය සාර්ථක වෙනවා. ඔව්. ඒක ඒක ඇත්තටම රනිල් ඩිසිල්වා වදන්නා මේ ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්. එයා තමයි මට ওই අයිඩියා එක ගෙනාවේ. මට දෙවනි පාර යනවා නම් අපි මෙහෙම කරමු. අපි පබ්ලික් එකත් එක්ක මේක ඉස්සරහට ගෙනියමු කියලා. එතකොට ඔක්කොමලට මම ෆලෝ කරන්න පුළුවන්. ඒගලන්ටත් මේකේ පාර්ට් එකක් වෙන්න පුළුවන්. පාර්ට්නර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් එහෙම හිතාගෙන තමයි අපි මේක ඉදිරියට ගෙනාවේ. ඊට පස්සේ මම ප්‍රයිම් මිනිස්ටර්ට කතා කරලා ප්‍රයිම් මිනිස්ටර් එක ලොන්ච් කරා. ලොන්ච් කරලා මාධ්‍යටත් කිව්වා මේක පුළුවන් තරම් අපි සපෝට් කරමු කියලා. මම ආපහු උඩට ගෙනියන්න. ඉතින් මම හිතන්නේ මේ හැම ලංකාවේ ජනතාවගෙන් හම්බවෙන සපෝට් එකෙන් හින්දා තමයි මට මේ දෙවනි පාරේ යන්න පුළුවන් වුණේ. දෙවනි පාරේ යද්දී ඔබ කලින් වතාවේ වගේම අභියෝගවලට මුහුණ දුන්නද? එම අභියෝගේ විදිහටම තියෙන්න ඇති. ඔව්. කිසි දෙයක් වෙනස් වුණේ නැහැ. හැබැයි මං හිතන්නේ දෙවනි පාර මම යද්දී මගේ සූදානම වැඩි වුණා. මට ගොඩක් සූදානම් වෙන්න පුළුවන් වුණා. මම දැනන් හිටියා මොකද්ද මං කොහොමද මං තව ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් කියලා. මට වැඩි දියුණු වෙන්න පුළුවන් කොහොමද කියලා. අර මම එකපාරක් ගිහිල්ලා තිබ්බ හින්දා උඩටම ගිහිල්ලා තිබ්බ හින්දා ඉතින් මට ඒක ලේසි වුණා. ඔබ එවරස්ට් කඳුමුදුනට යනවා. මොහොතකට මුළු ලෝකය දිහාම බලනවා. හිතට ඇතිවෙච්ච හැඟීම් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඕක. හැබැයි ඒක ඇත්තට වචනවලට දාන්න හරි අමාරුයි. ඒ වෙලාවේ ඉස්සෙල්ලාම හරිම ඒක එක්ස්ප්ලේන් කරන්න හරි අමුතු ෆීලිං එකක්. එක පාටම හිතෙනවා මොහොතකට හිතෙනවා මම තමයි දැන් ලෝකේ උඩින්ම ඉන්න කෙනා කියලා. වෙන කවුරුත් නැහැ ඒ වෙලාවේ. ඉතින් ඒක අමුතු ෆීලිං එකක්. ඒක අමුතු හැඟීමක්. ඒ වෙලාවේ ඇත්තට ඇනෙනවා ඒක එතනට ගියාට පස්සේ. ඉතින් මම ඉස්සෙල්ලාම කරන්නේ මගේ ෂර්පා මාත් එක්ක ගිය ෂර්පා මගේ ගයිඩ් යාබ බදාගෙන මම තෑන්ක් යූ කිව්වා එයාට. ඊට පස්සේ මම වටේට බලලා මට හිතා ගන්න හරි අමාරුයි මේ ඇත්තටම මම මෙතනට ආවා කියලා. මං හිතන්නේ වාසනාවකට වගේ කැලුම් එදා මං හැම වෙලෙම කියන්නේ ඒක මගේ දවස කියලා. ගිය පාර නෙමෙයි. ඒ මටම මෙම් වෙච්ච දවසක්. ඒ වගේ දවසක් අවුරුදු 14කින් ඒගොල්ල දැකලා නැහැ. එච්චර පැහැදිලි. එච්චර පැහැදිලි, එච්චර ක්ලියර්, බලාකුළු මුකුත් නැහැ. මට ලෝකේ ගෝලාකාර බව දකින්න පුළුවන් වුණා එතන උඩ ඉඳන්. එතකොට තමයි මට හිතුනේ ඇත්තටම මං ඉන්නේ ලෝකේ උසම තැන කියලා. ලෝකේ උසම තැන ඉඳගෙන සිංහ කොඩිය, වවු රටේ කොඩිය ඔබ ප්‍රදර්ශනය කළා. ඔබට යම්කිසි කෙනෙකුට කියන්න පුළුවන් නම් අපේ රටේ තවත් ඉස්සරහට එවරස්ට් නගින්න උනන්දු වෙන තරුණ තරුණියන්ට අවවාදයක්? එහෙම දෙයක් කරන්න මං හිතන ගොඩක් කෙනෙක් ඉන්නවා. අපිට වඩා දක්ෂ ගොඩක් අය ඉන්නවා, ඇත්ලීට්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ තීරණය කළොත් මං හිතන්නේ ඒ තීරණය ඉදිරියට ගෙන යන කල්ම ඒක කවදාවත් අතාරින්න එපා. අභියෝග හැම වෙලේම එයි. හැම වෙලේම අභියෝග තියෙයි. අපි කරන ඕන දෙයක හැමදාම අභියෝග තියෙයි. හැබැයි අපි ගත්ත තීරණය ගත්තට පස්සේ මං හිතන අපිට ධෛර්යය තිබ්බොත්, ශක්තිය තිබ්බොත් අපිට ඇතුලේ ඉස්සරහට යන්න අපිට හැම වෙලේම ඒකෙන් ජය ගන්න පුළුවන්. දැන් මේ එවරස්ට් කන්ද තරණය කළානේ ලෝකෙ උසම කන්ද. දැන් කඳු නැගිල්ල ඇති වෙලාද නැත්නම් තවත් කඳු නගිනවද? නෑ, දැන් අපි තව චැලෙන්ජ් එකක් අරන් තියෙනවා. ඒ පාර ලෝකේ තියෙන අර්ධද්වීප හතේ තියෙන උසම කන්ද නගින්න. එක අර්ධද්වීපයකට එක බැගින්. එකක් බැගින්. උසම එතන තියෙන උසම කන්ද නගින්න. සාමාන්‍යයෙන් ක්ලයිම්බර්ස්ලා හැටියට කඳු තරණය කරන අය හැටියට ඒක කරන දෙයක්. ගොඩක් අය ඒ චැලෙන්ජ් එක ගන්නවා. ගොඩක් අය කරන්න පුළුවන් වෙනවා. සමහර අය කරන්න බැරි වෙනවා. ඒක සමහර අය අවුරුදු ගානක් ඇතුළත කරන්න බැරි පුළුවන් කමක් තියෙනවා නම් ඒක කරන්න බලනවා. ඉතින් ඒක තමයි අපි අරන් තියෙන දැන් අරන් තියෙන චැලෙන්ජ් එක.
දැනට හතරක් කරලා තියෙනවා තව තුනක් කරන්න තියෙනවා එකල්ලා තියෙන හතර ඕස්ට්‍රේලියාවේ තියෙන එක එක පොඩි කන්දක් හැබැයි ඒකත් කරලා තියෙනවා අප්‍රිකාවේ තියෙන උසම කන්ද කිලිමන්ජාරෝ කන්ද ඒක නැක එවරස් කන්ද නැගලා තියෙන ආසියාවේ දකුණු අප්‍රිකා ඇමරිකාවේ තියෙන ඇක්කන් කග්වා කියන කන්ද අපි තරණය කරා ඉතින් ඒ හතර කරලා තියෙනවා දැන් ඔබ ඊටාත්ම වෙහෙස මහන්සි වෙලා බොහොම කැපවීමකින් යුතුව මේ එවරස්ට් කන්ද ජයග්‍රහණය කළා කඳු තරණය කළා ඔබ හිතනවද ලංකාවේ රජයෙන් ඔබ ගත්තේ වෑයමට රටේ නම ඉදිරියට ගෙනියන්න ඔබ ගත්තේ උත්සාහයට නිසි පිළිගැනීමක් ලැබුණා කියලා ඒක මම හිතන්නේ අපි ඒක කරනකොටත් අපි මේ කන්ද තරණය කරන තීරණය කරනකොට අපි කිසිම බලාපොරොත්තුවක් නැතිව ඒක අපි බාරගත්තේ අපිට එතනදිත් සපෝට් එකක් ලැබුණේ නැහැ වැඩියේ අපිට ප්‍රයිම් මිනිස්ටර්ගෙන් සපෝට් එකක් ලැබුණා පර්සනලි හැබැයි ඊට අමතරව මම හිතන්නේ රජයෙන් ගොඩක් අය කියනවා අපිට හම්බුන රෙකග්නිෂන් එක මදි කියලා හැබැයි අපි ඒක බලාපොරොත්තු වෙලා නෙමෙයි අපි මේක කරේ අපි මේක කරේ අපිට ඕන කමක් තිබ්බ හින්දා අපිට මේක ඉෂ්ට කරන්න ඕන වෙලා තිබ්බ හින්දා අපි පර්සනල් චැලෙන්ජ් එකක් හැටියට මේක අරගෙන කරේ ඉතින් ඒක හින්දා අපිට ඒක එච්චර බලපාන්නේ නැහැ හැබැයි මං හිතන්නේ අපි ගිහිල්ලා කතා කරන හැම තැනකම කියන්නේ මේක උනේ නැහැ කියලා ඉතින් ඒක අපි නිකන් අත්හැරලා දාන දෙයක් දැන් ඔබ සතුව සෙලොන්ස් කීපයක් තියෙනවා මේ රටේ තියෙනවා විදේශවලත් තියෙනවා ඒ වගේම ඔබ කඳු තරණය කරනවා ගීත ගායනා කරනවා රංගපානවා ඒ වගේම මේ දර්ශනීය ආපන ශාලාව පවත්වාගෙන යනවා මේ ඔක්කොම එකවර කරන්න කොහොමද සැලසුම් කරන්නේ තනි කෙනෙක් නෑ මං හිතන්නේ ඊවර මට සහයෝග වෙන පුත්කලයන් තියෙනවා වෙනත් වෙනත් ආය ඉන්නවා මං ඒකට දාලා තියෙන්නේ ඒ හරියාකාරව දාලා තියෙන්නේ ඒගොල්ලන්ගේ සහයෝගය කැපවීමයි ඇතුව තමයි මට මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් මේ විදිහට හැබැයි මං හිතන්නේ අපේ ලංකාවේ විතරක් නෙමෙයි මං හිතන්නේ හැමතැනම ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි අපි එක්ස්කියුසස් හොයන හැම වෙලේම අපිට වෙලා නැහැ කියලා දෙයක් කරන්න. ඉතින් මං හිතන්නේ එහෙම අපිට එක්ස්කියුසස් හදන්න පටන් ගත්තොත් එහෙම අපිට අපි බලාපොරොත්තු වෙන දේවල් මොකුත් ඉෂ්ට කරන්න වෙන්නේ නැහැ. මං ඒකෙන් වෙන් වෙලා තියෙන මං වෙනස් පුත්කලෙක්. මං හිතන්නේ හැම වෙලේම මොන හරි කරන්න අපි තීරණය කරොත් ඒක කරන්න පුළුවන්. කියලා මං හිත හදාගෙන තමයි මං හැම වෙලෙම ඉදිරියට යන්නේ. ඔබ ජීවිතේ ඔබ බොහෝ දේවල් ජයගත්ත කෙනෙක්. අදිෂ්ඨානය, ධෛර්යය, කැපවීම නිසා වෙන. ඉදිරියට එන කෙනෙකුට ඔබට මොනවද කියන්න තියෙන්නේ? අභියෝග ජය ගන්න. මං හිතනවා ඔබ කියපු දේවල්ම තමයි තියෙන්නේ. අදිෂ්ඨානය අභියෝග ජය ගන්න පුළුවන් අපිට. අදිෂ්ඨානය කැපවීම අර hard working කියන්නේ කැපවීමෙන් යම් කිසි දෙයක් බාර අරගෙන ඒක අවසානයට එක්ම රැගෙන යාම තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. මම ඔබව දන්නේ අවුරුදු 25කටත් වඩා වැඩි කාලයක ඉඳන් මම විතර නෙමෙයි මගේ යහළුවොත් ඔබ වඳුරනවා ඒ වගේ දීර්ඝ කාලයක ඉඳන් අපිට පේන දේ තමයි ඒ එදා දැක්ක යොහාන්ව තමයි අද ඉන්නේ. ඔබ කොයිතරම් සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණත් ලංකාවේ ඒ වගේම ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය කෙනෙක් වුණත් එවරස් කන්ද තරණය කළත් ඔබමයි ඒ යොහාන්මයි. මේ සරලකම කොහොමද පවත්වාගෙන යන්නේ? අපි වෙනස් වෙන්න හොඳ නැහැ අපි කරන දේවල් නිසා. අපි මොන දේ ජය ගත්තත් අපි ජීවිතේ ඉහළට ආවත් මං හිතන්නේ අපේ පර්සනැලිටි එක අපිව වෙනස් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මං දන්නේ ඇයි කියලා කෙනෙක් වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනේ හොඳකට. ඒක තමයි මගේ අයිඩියා එක. ඉතින් මං හිතන්නේ ඒක තමයි මම ගොඩක් වෙලාවට පාලනය කරන්න බලන්නේ. බොහොම වටිනවා. ඔබ දකින්නේ කොහොමද තව අවුරුදු 10කින්? මම හිතනවා මං කරන දේවල් ඔබට අමතර දේවල් ගොඩක් මං කරනවා කියලා ඉස්සරහට. මං කවදාවත් හිතන්නේ වයසට යන දේ ගැන මං කවදාවත් හිතන්නේ නැහැ. මං හිතන්නේ කොච්චර වයසට ගියත් අර තියෙන චැලෙන්ජර්ස් ටික වැඩි කරොත් තමයි අපිට අපේ ජීවිතයත් ඉස්සරහට පාලනය කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඒ ඇටිටියුඩ් එක තියාගෙන තමයි මම ගොඩක් වෙලාවට හැම දෙයක්ම මම බාරගන්නේ. එසේනම් අපේ මේ සොඳුරු කතා බහ මේ අයුරින් නිමාවටපත් වෙනවා. බොහොම ස්තුතියි අපත් සමග මේ කතාවට එකතු වුණාට. අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ආයතනයක් තමයි ස්පාසිලෝන්. අපි කවුරුත් දන්නවනේ. ඔව්. ඉතින්
අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ඔබට ස්පාසිලෝන් ආයතනයෙන් මේ පුංචි පිළිලයක් එවලා තියෙනවා. ඒ පිළිලය බාර ගන්න යොහාන්. Thank you very much. ඒ වගේම තවත් අපේ රටේ දේශීය නිෂ්පාදනයක් තමයි මේ ඔබ වෙනුවෙන් මා ඊළඟට පිරිනමන්නේ මේ රොබොටික් බයි රොලංකා බතික් ඔබ වෙනුවෙන් නිර්මාණය කරපු සරමක්. සරංග අදිනවා කියලා හිතනවා. ඔව්. හැම වෙලේම සරංග අදිනවා. වාව්. හරිම ලස්සනයි. අපි බලමු කේ මොස්තරේ. පාටත් හරිම ලස්සනයි. මා ආසම පාටක් තමයි නිල් පාට. ඔබේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ආයිබෝවන්. ආයිබෝවන්.